කතානායක මහින්ද යපා අභිවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පස්සරු එකට පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වුණා. ලෝකයට ගැළපෙන ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් සැකසීමේ මූලික පදනම මෙයයි. ඉදිරි මාස 4 සඳහා වන රජයේ වේදම් ඇස්තමේන්තු සහිත අතුරු අයවැය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ ඉන්පසුවයි. වසර 25කට අදාළ ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් මූලික කර ගනිමින් මෙවර අතුරු අයවැය සකස් කර තිබුණා. 2025 වසර වන විට රාජ්‍ය ආදායම 15%කින් වැඩි කිරීම අරමුණ වී තිබෙනවා. IMF සාකච්ඡාද සාර්ථක ලෙස අවසන් අදියරට පැමිණ ඇති බවයි මෙහිදී ජනාධිපතිවරයා කියා සිටියේ. ආදායම් බද්ද, එකතු කළ අගය මත බද්ද, විදුලි සංදේශ බද්ද සහ ඔට්ටු ඇල්ලීමේ සහ සූදු බද්ද සඳහා අදාළ වන බදු ප්‍රතිසංස්කරණ රාශියක් ක්‍රියාත්මක කිරීමට දැනට අනුමැතිය ලැබී තිබී අතර ඇතැම් බදු යෝජනා මේ වන විටත් ක්‍රියාත්මක කර තිබෙනවා. ඊට අමතරව 2022 සැප්තැම්බර් මාස 1 දින සිට ක්‍රියාත්මක වන පරිදි එකතු කළ අගය මත බදු 12% සිට 15% දක්වා වැඩි කරනවා. 2022 මැයි මාස හඳුන්වා දුන් බොහෝ ආදායම් යෝජනා ඔක්තෝබර් 1 දින සිට ක්‍රියාත්මක වෙනවා. දැනට පවතින අවශ්‍යතාවන්ට අමතරව වාර්ෂික ආදායම හෝ බදු නිදහස් සීමා නොසලකා වයස අවුරුදු 18ට වැඩි සියලු වාර්ෂික පුද්ගලයන්ට අනිවාර්යයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීමේ අවශ්‍යතාවය හඳුන්වා දීමට මම යෝජනා කරනවා. රාජ්‍ය වියදම් ක්‍රමවේදය හොඳින් සහාය ක්‍රියාත්මක විය යුතු අයුරින් ක්‍රියාත්මක වන බව තහවුරු කිරීමේ වගකීම දරන ඇමරිකා එක්සත් ජනපදයේ පවත්වන අධීක්ෂණ ජෙනරල් ඉන්ස්පෙක්ටර් ජෙනරල් ඔෆ් සුපිරින්ටෙන්ඩන්ට් ජෙනරල් ක්‍රමයේ වැනි ක්‍රමවේදයක් ස්ථාපනය කිරීම සඳහා අවශ්‍ය නීති හඳුන්වා දීමට යෝජනා කරනවා. රාජ්‍ය ආයතනවල වංචා නාස්තිය සහ දූෂණය හඳුන්වා ගැනීම සහ වැළැක්වීම සඳහා මෙම අධීක්ෂණ ජෙනරල්වරයා ශක්තිමත්ව බලගන්වනු අතර ඒ සඳහා ඔහු සක්‍රීය ලෙස වැඩ කටයුතු සිදු කරනවා ඇති. වඩා කාර්යක්ෂම මහජන සේවයක් සැලසීම හා පරිපාලන කටයුතු පහසු කිරීම සඳහා ආරම්භයක් වශයෙන් තෝරාගත් ප්‍රාදේශීය සභා කීපයක් එම ප්‍රාදේශීය සභාවලට ආසන්නයේ පිහිටි නගර සභාවට හෝ මහනගර සභාවට ඒකාබද්ධ කිරීමට යෝජනා කරනවා. මේ සඳහා ප්‍රාදේශීය සභා 22ක් තෝරාගෙන තිබෙනවා. 2022 වසර අවසන් වීමට පෙර සියලු පළාත් පාලන ආයතන මෙම මාර්ගගත ආදායම් රැස්කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළ යුතු වෙනවා. එම නිසා එම කාර්යාලයේ ඒකකවල අපේක්ෂිත අරමුණු ඉටු වී තිබේද යන්න සහ ඒවා අඛණ්ඩව පවත්වාගෙන යාමේ අවශ්‍යතාවද සමාලෝචනය කිරීමටත් මාස 3ක් කාලය තුල ඒ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයට නිර්දේශ ඉදිරිපත් කිරීමටත් කමිටුවක් පත් කිරීමටම යෝජනා කරනවා. මේ තත්ත්වයේ අනුව රජයේ අර්ධ රාජ්‍ය අංශවල සේවකයන් අනිවාර්යෙන් විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 60 දක්වා අඩු කිරීමට මා යෝජනා කරනවා. දැනට රාජ්‍ය හෝ අර්ධ රාජ්‍ය සේවයේ වයස අවුරුදු 60ක් සම්පූර්ණයෙන් පසුව සේවයේ නියුත සීළු නිලධාරීන් 2022 දෙසැම්බර් 31 වන දිනට විශ්‍රාම ගන්නු ලැබෙනවා. රජයේ ප්‍රතිපත්තියක් ලෙස රජයේ කාර්යයන් සඳහා මින්මතු පොසිල ඉන්ධන පාදක කොටගෙන ධාවනය කරන වාහන මිලදී ගැනීම අත්හිටුවන. මේ ප්‍රතිපත්තිය අනුව විදුලිය මගින් ක්‍රියාත්මක කරන වාහන පමණක් ඉදිරියේදී රජයේ සේවය කාර්යයන් සඳහා යෙදවීමට මිල දී ගනු ලබන අතර පෞද්ගලික අංශය සඳහාද මෙවැනි වාහන භාවිතා කිරීම උනන්දු කරනු ලබනවා. ශ්‍රී ලංකා ගුවන් සමාගම, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ප්‍රධාන වශයෙන් රාජ්‍ය බැංකුවලට ගෙවිය යුතු විශාල ණය ප්‍රමාණයක් සමග සැලකිය යුතු අවදානමක මූල්‍යාංශය කෙරෙහි ඇති කරනවා. මෙම පාඩු මහා භාණ්ඩාගාරයෙන් නිමක් නොමැතිව පියවන්ට නොහැකි නිසා රජය සතු ව්‍යවසායන් ඵලදායි කිරීම සඳහා විකල්ප ක්‍රමවේදයක් සොයා ගැනීමට අවධානය යොමු කළ යුතුයි. ඒ අනුව රජය සතු වාණිජ ව්‍යවසායන් ප්‍රතිවගත කිරීමට පහසුකම් සැලසීම සඳහා රජය සතු ව්‍යවසායන් ප්‍රතිවිගත කිරීමේ ඒකකයක් පිටවීමට යෝජනා කරනවා. මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 200ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා. රාජ්‍ය ආදායම් ඉහළ නංවා ගැනීමේදී පවතින ගැටලු සම්බන්ධයෙන් සමීපව කටයුතු කිරීමට සහ යෝජනා කිරීමට ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කමිටියක් ස්ථාපිත කරන්නට මා බලාපොරොත්තු වෙනවා. රාජ්‍ය ආයතන ගොඩ ගැසී ඇති අබලි ද්‍රව්‍ය බැහැර කිරීම දීර්ඝ කාලයකින් සිදු නොකිරීම නිසා බොහෝ රාජ්‍ය ආයතනවල අබලි ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ගොඩ ගැසී තිබෙන බව පෙනී යනවා. ඒ අනුව අබලි ද්‍රව්‍ය බැහැර කිරීමේ සමස්ත ක්‍රියාවලිය අධීක්ෂණය කර ක්‍රියාත්මක කිරීම සඳහා මහා භාණ්ඩාගාරයේ කන්ට්‍රෝල් ජෙනරල්ද ඇතුළු වන කමිටියක් පත් කරනු ලැබ රාජ්‍ය පුද්ගලිකාංශයේ හවුල්කාරී සහිතව සිදු කළ ඇති ආයෝජන අවස්ථා හඳුනා ගැනීමට හා ආයෝජන දිරිගැන්වීමට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය සඳහා වන ජාතික ආයතනයක් පිහිටෙනවා. මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 200
50ක් වෙන් කරනවා. රාජ්‍ය බැංකුවල මුළු කොටස් සහිතයෙන් 20% ප්‍රමාණයක් එම බැංකුවල තැන්පත්කරුවන් හා සේවකයන් වෙත ලබා දෙනවා. ඉතා ඉක්මනින් සහන සැරසිතු ආහාර සුරක්ෂතාවයක් නොමැති පවුල් 61,000ක් පමණ සිටින බවට දැනට වාර්තා වී තිබෙනවා. 2022 වසරේ ඉදිරි මාස 4 සඳහා එවැනි එක් පවුලකට මාසිකට රුපියල් 10,000ක් බැගින් ලබා දීමට මා කටයුතු කරනවා. මේ යටතේ දැනට සමුදි සහන ආධාර ලබන පවුල් ආසන්න වශයෙන් මිලියන 1.7ක් පමණ සඳහා මාසික සමුදි සහන ආධාරයේ රුපියල් 7,500ක් අතර ප්‍රමාණයකින් වැඩි කර ලබා එයට අමතරව මෙතෙක් සමෘද්ධිය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් පොරොත්තු ලේකම්වල සිටින පවුල් 7,26,000ක් පමණ සඳහා මාසයකට රුපියල් 5,000ක තාවකාලික දීමාන ලබා දීමට කටයුතු කළා. එමෙන්ම මේ වන විට වැඩිහිටි ආබාධිත වකුගඩු රෝගීන් ආධාර ලැබෙන පුද්ගලයන් වෙත ගෙවනු ලබන දීමනාව මාසයකට රුපියල් 5,000 සිට රුපියල් 7,500 අතර ප්‍රමාණයකින් වැඩි කර ගෙවීමට කටයුතු කළා. තවද මෙම ආධාර ලබා ගැනීමේ අපේක්ෂාවෙන් පොරොත්තු ලේකම්වල සිටින පුද්ගලයන් සඳහා මාසයකට රුපියල් 5,000ක තාවකාලික දීමනාවක් ලබා දීමටත් කටයුතු කරා. ලබාගත් වගානය ගෙවීම අපහසු වී ගෙවීම හිඟ හිට ඇති කුඩා පරිමාණ ගොවින්ගේ සංඛ්‍යාව 28,259ක් ලෙස වාර්තා වී තිබෙනවා. හා ඔවුන්ගේ ණයබරින් මුදවා ගැනීම අරමුණු කොටගෙන දැනට රාජ්‍ය බැංකුව වෙත ගෙවීම පැහැරහැර ඇති හිඟ ණය මුදල වන රුපියල් මිලියන 680ක මුදල පොලිය හැර කපා හැරීමට ක්‍රියා කරනු ලබනවා. නිදහස් වෙළඳ කලාපය තුළ නියඳුන් රැකියාවලදී ලැබුණු නිපුණතාවය පදනම් වන නව රැකියාවක් ලබා ගැනීමට හැකිවන පරිදි වැඩිදුර පුහුණුවක් ලබා දීම අවශ්‍ය වෙනවා. ඒ අනුව රාජ්‍ය අංශයේ තෝරාගත් වෘත්තීය පුහුණු ආයතනවල සහ වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයේ නියාමන ආයතනවන TVC ආයතනයේ සහයද ලබාගෙන ඔවුන් පුහුණු කර එම සේවකයන්ට NVQ සහතික ලබා දීමට මෙම ක්‍රමයේ යටතේ හැකි වෙනවා. මේ සඳහා රුපියල් මිලියන 200ක් වෙන් කරනවා. ධාවනය වන වාහන ප්‍රමාණය අඩු කිරීම සඳහා විදුලියෙන් ක්‍රියාත්මක පරිදි පාපැදි දේශීය කර්මාන්තයක් ලෙස දිරිගැන්වීම යුතු වෙනවා. එබැවින් 150කට වඩා එකතු කළ අගයක් සහිතව දේශීය නිෂ්පාදනයකොන් ලබන විදුලියෙන් ධාවනය කරන පාපැදි නිෂ්පාදනයේදී අවශානයක උපාංග කොටස් සඳහා බදු සහන ලබා දීමට භූමි තෙල් මිල ඉහළ යාම නිසා පීඩාවට පත් දිවර ජනතාවට සහන සලසන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ශාඛාවක් කුරුණෑකල පිහිටවීමටද කටයුතු කරනවා. කලාපීය වෙළඳ ගිවිසුම් යළි ඇතිකර ගැනීමද රජයේ අපේක්ෂාවයි. ස්වයං රැකියා සඳහා විධිමත් පුහුණුවක් ලබා දෙන අතර ඒ සඳහා වෙන් කෙරෙන මුදල රුපියල් මිලියන 200ක්. ගැබිනි මව්වරුන් සඳහා දැනට ගෙවනු ලබන රුපියල් 20,000 දීමනාව සමග තවත් රුපියල් 2,500ක අතිරේක දීමනාවක් ලබා දීමට මෙහිදී යෝජනා කෙරුණා. මහකන්නයට අවශ්‍ය පොහොර ගෙන්වීම සඳහා රුපියල් බිලියන 40ක් වෙන් කිරීමට යෝජිතයි. මහකන්නේදී පොහොර මිල අඩු කිරීමටත් දේශීය කිරි කර්මාන්තය ඉහළ නැංවීමට ජාතික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමටත් නියමිතයි. ජාතික ණය කළමනාකරණය සඳහා ස්වාධීන ආයතනයක් පිහිටවීමට මෙන්ම නව මහ බැංකු පනත ක්‍රියාත්මක කිරීමටද යෝජනා කළා. භාවිතයට නොගත් ඉඩම්වලින් 20% රැකියා විරහිත අය සඳහා වගා කිරීමට ලබා දීමටද යෝජිතයි. රාජ්‍ය වියදම් ක්‍රමවේදය අධිතාක්ෂණික නව අධීක්ෂණ ක්‍රමවේදයක් යටතේ පවත්වාගෙන යාමටද සැලසුම් කර තිබෙනවා. ගෘහස්ථ ගෑස් අඛණ්ඩව පාරිභෝගිකයන්ට ලබා දීම සඳහාද වැඩපිළිවෙලක් සකස් කර ඇති අතර ඒ සඳහා රුපියල් බිලියන 25ක් වෙන් කරනවා. ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත්වුවන්ට ලබා දෙන සහනය ඉදිරි මාස 4ටද ලබා දීමටයි සැලසුම් කර ඇත්තේ. ආර්ථික ස්ථායිකරණයට අදාළ පනත් කෙටුම්පත් රැසක්ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවයි ජනාධිපතිතුමා අයවැය යෝජනා ඉදිරිපත් කරමින් කියා සිටියේ. ඒ සියල්ල මුදුන්පත් කරගත හැකි වෙන්නේ අපි සියලු දෙනාම එකට එක්ව පොදු එකගත්වයකින් යුතුව කටයුතු කළොත් පමණයි. සර්වපාක්ෂික ආණ්ඩුවකට එක්වෙන්නයි කියා මම මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවලට යළිත් ආරාධනා කරන්නේ මේ අවස්ථාවේදී රටේ අවශ්‍යතාව ජාතියේ අවශ්‍යතාවය සඳහා ප්‍රමුඛත්වය ලබා දීම අපි හැමෝගේම වගකීම නිසා. ඒ නිසා තම තමන්ගේ දේශපාලන අරමුණු පසකලා ජාතික අරමුණ වෙනුවෙන් රට ජාතිය යළි ගොඩ නැංවීමේ අරමුණ වෙනුවෙන් එක්වන ලෙස මම මේ ගරු සභා ඔබ සැමයේම සහ සමස්ත ජනතාවගේ ඉල්ලා සිටිනවා.